Mi? Subscribe ආයිෂ බොහෝ වේවා. ඔන්න ඉතින් අපි හැමෝම දෙමෝපියන් විභාග නමින් හඳුන්වන ශිෂ්‍යත්වය අද ඉවරටම ඉවරුණා. මේ ඉන්නේ ඒ ශිෂ්‍යත්ව විභාගෙට මුහුණ දුන්නු අපේ පුංචි පැටව්. අපි අහලා බලමු එයාලගෙන් එයාලගේ හිත්වල මොන මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. සමහරුන්ට සතුටු ඇති, සමහරුන්ට දුක ඇති, සමහරුන්ගේ හිත්වල මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අහලම බලමු නේද? එන්නකෝ ඒ ඉස්සරහාම ඉන්න චූටි පුතා. ඉතින් පුතේ කොහොමද විභාග ලේසිද? එක පත්‍රෙන් අමාරුයි දෙක පත්‍රෙන් ලිව්වා. ආ එහෙමද. හරි බොහොම හොඳයි. තව මොනවාද පුතාට කියන්න තියෙන්නේ මේ ශිෂ්‍යත් විභාග ගැන? ඔව් මේ මට දැන් කියන්න මොණී එක මේක මේ. මට දැන් දැනෙනවා නිකන් මං පාවෙනවා වගේ. මං හරි තැහැල්ලුවෙන් ඉන්නේ. ඔව් මං හරි තැහැල්ලුවෙන් ඉන්නේ. ආ බොහොම හොඳයි පුතා බොහොම හොඳයි. ඔය ඊළඟ එක්කෙනා එන බලන්න. මොකද පුතා කතා නැත්තේ? ප්‍රශ්න අහන්න නැතුව ඉතින් උත්තර දෙන්න පුළුවන්ද මාමේ? අර කිව්වා වගේ. ඉතින් පුතා කියන්නක බලන්න පුතාට විභාග ගැන මොකද හිතෙන්නේ? හිතෙන්නේ කියන්නේ මාමේ මං අද හරි සතුටින් ඉන්නේ. මොකද මට අද gedere ගිය පළයි නම් පොත බදාගෙන ඉන්න ඕනේ නෑනේ. මට අද තාත්තා බනින්නෙත් නෑනේ. අම්මා මගේ කණේ යන්නෙත් නෑනේ මාමේ. ඉතින් මට හරි සතුටුයි. මාමේ මට කයි වාරු ගහ ඉන්න වෙලාවක් නෑ හොඳේ. මං දැන් gedere යන්න ඕන. ඇඟපත හොදගෙන ටිකක් නිදා ගන්න. අදවත් දැනසිල්ලේ. හරි හරි පුතේ ඉක්මනට gedere යන්න ඉක්මනට gedere යන්න. ආ චූටි දුවෙක්නේ රෝසමලක් වගේ. දුවට මොකද හිතෙන්නේ විභාග ගැන? මාමේ මම පුදුම වේදනාවකින් ඉන්නේ. එක පත්‍රේ පට්ටමාරුයි. දෙක පත්‍රේ තමාරුයි කියන්නකෝ. රචනාවක් ඇවිල්ලා තිබ්බා. බල්ලෙක්ට ලියන්න බෑ. ඇත්තමයි මාමේ මට හිතුණා ශිෂ්‍යත් ලියන්න තු ඒ ලෙවල් ලිව්වා නම් හොඳයි කියලා. පුතාට මොකද හිතෙන්නේ ශිෂ්‍යත්ව ගැන? ඒතයි හිත ඉන්න දෑ කිතරලා නෑ මාමේ. ශිෂ්‍යත් ඉවරයි. අපි ගෙදර යනවා. අපිට ඉතින් දැන් සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ. ආ සෙල්ලම්. පුතා වැඩියෙන්ම සෙල්ලම් කරන්න කැමති මොනවද? PUBG තමයි මාමා. මගේ ලෝකේ PUBG. Oh my god. මට බරක් වෙනවා. දැන් මැච් එකක් තියෙනවා ගහන්න. කතා කර කර ඉන්නලා නෑ යන්නම් ඈ. කොහොමද ඉතින් විභාග ලේසිද? එක පත්‍රේ ටිකක් අමාරුයි මාමේ. දෙක පත්‍රේ ගොඩක් අමාරුයි. එතකොට පුතාට ලියන්නම් බැරි වුණාද? ලියන්න බැරි වුණාද කියන්නේ මාමා ලිව්වේ නෑ. ඇයි පුතා පාඩම් කරේ නැද්ද? නෑ මාමා. ප්‍රීපයි ගැහුවනේ. පාඩම් කරනවා වගේද ප්‍රීපයි ගහනකොට තියෙන ආතල් එක? අම්මෝ මාමලා ඉතින් ඕව දන්නේ නෑනේ. ප්‍රීපයි පයි කිව්ව මොකද්ද පුතා? ඇපෝ කිසිම අප්ඩේට් එකක් නෑනේ මාමලගේ. මෙලෝ රහක් නැති චරිත. කියන්නේ නම් අපිට සුනාමියෙන් පස්සේ කියලා. මුන් මෙලෝ දෙයක් දන්නේ නැති හරක් ඥාතියක්. ප්‍රීපයි ගහන්න දන්නේ නෑ කියන්නේ අකෝ. ගැප්පට යකෝ. ආ පුතා. පුතාට මොකද හිතෙන්නේ විභාගය ගැන? විභාගේ පුළුවන් විදියට ලිව්වා මාමා. එක පත්‍රේ නම් අමාරුයි දෙක පත්‍රේ ඉතින් ලේසි නෑ අමාරුයි. ඒත් ඉතින් ඇරිය නෑ. ලිව්වා හොඳටම. බලමු ඉතින් ලකුණු වෙනකොට ගෙදරින් බත් කන්න පුළුවන් වේවිද කියලා. ඈ මොකද්ද කිව්වේ? ආ මාමා. පුතා ඉතින් කොහොමද? ආතල් තමයි ඉතින් විභාගෙත් ඉවරයිනේ. මට ඉතින් දුකකට තියෙනව නම් තියෙන්නේ ධෝනි බලන්න වෙන්නේ නැති එක විතරයි මාමේ. ධෝනි කිව්වේ පුතේ? පුතාගේ නංගිද? පිස්සෙක් නේ ඔයා. මගේ ධෝනි. කෑල්ල කෑල්ල කියලා කියන්නේ. ඒක වෙන ඉස්කෝලේකට ගියා මාමේ විභාගෙ ලියලා. කරන්න දෙයක් නෑ මාමේ. දුක තමයි ඉතින්. සීලවති නම් දැයි කෙල්ලරව ටෝක් කරගන්න ඕන. එන්නම් මාමේ. ඉතින් පුතේ පුතාට මොකද හිතෙන්නේ විභාගය ගැන? අනේ මේ පලයන් මාමේ යන්න. කුණුවර පහ ගන්න නැතුව මට මල පැනලා තියෙන වෙලාවේ. ගහනවා හෙල්මට් එකෙන් දෙන්නේ දෙනවා පගිස් පෙට්ටියේ කුඩු වල යන පොට්ටයාගේ.